शुभ उदय साना खेम दिन आटो में विदुर संदेश नियामन कमिशन सभा वे अध्यक्ष जनरल औषध सेना नायक मैथितुमनी मे सीरियन अनेक सेलुम ज्येष्ठ साकानिष्ठ नीलधारी वरुणी महात्मा महात्मीनी वशीलो दिनाटम प्रथमेन शुभ दवसक वेवा किल मम प्रार्थना करनो बहुम संतोषई ඔබ හමුවට ඇවිල්ලා කතා කරන්න ලැබීම ගැන ඇත්ත වශයෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ඒ කාර්යභාරය පිළිබඳව මට විශාල දැනුමක් තවමත් නැහැ මම දැනට සතියකමාරකට පමණ ඉස්සෙල්ලා ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් විදියට වැඩ බාරගත්තා ඒ වැඩ බාර ගන්න ඉස්සෙල්ලා මම කිසිම හැඟීමක් හෝ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ මේ රටේ ආරක්ෂක ලේකම් වෙන්න මම කවදාවත් ඒ කියන්නේ මම අපේ වර්තමාන ජනාධිපතිතුමා සමග ඊටාමාත්ම සමීපයෙන් හිටපු කෙනෙක් දේශපාලනික වශයෙන් නෙවෙයි මම වසර 1981 යුද හමුදාවට බැඳිලා 1982 වසරේ අවසානයේ දෙසැම්බර් මාසයේ දෙවන ලුතිතන්වරයෙක් විදිහට අධිකාරි ලබලා සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් කමල් ගුණරත්න විදිහට ගියා රජරට රයිෆල්ස් කියන රෙජිමේන්තුවට ඒවකට තිබුණු මගේ ඒ රෙජිමේන්තුවේ ඉමීඩියට් සීනියර් ඔෆිසර් නැත්තම් මගේ ඉහළින් ගිරපු ජේෂ්ඨ නිලධාරියා තමයි මේජර් ගෝඨාභය රාජපක්ෂ ඉතින් ඕනෑම තරුණ නිලධාරියෙක් මේ ඔබතුමාලා දන්නේ නැති දෙයක් මම කියන්නේ ඕනෑම තරුණ නිලධාරියෙක් රෙජිමේන්තුවට ඇතුළත් වුණාට පස්සේ උඩ බලනවා මොකටද උඩ බලන්නේ කවුද මට ආදර්ශයට ගන්න පුළුවන් නිලධාරින් ඉන්නේ කියලා මට රෝල් මොඩල් එකක් වෙන්න පුළුවන් නිලධාරින් ඉන්නේ කවුද කියලා එහිදී මගේ රෙජිමේන්තුව තුල මම නිලධාරින් දෙන්නෙක් දැක්කා ඒ වගේම වෙනත් රෙජිමේන්තුවකින් එක නිලධාරියෙක් දැක්කා වෙනත් රෙජිමේන්තුවකින් දැකපු නිලධාරියා තමයි මේ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑ කඩුව මගේ රෙජිමේන්තුවෙන් දැකපු නිලධාරින් දෙදෙනා තමයි මේජර් ජෙනරල් විජේ විමලරත්න සහ එවකට මේජර් ගෝඨාභය රාජපක්ෂ අපිට ගොඩක් දේවල් තරුණ නිලධාරින් විදිහට හමුදා ජීවිතේ හැඩගස්වා ගන්නේ ඒ අය දිහා බලලා අපි අහලා තියෙනවා බෞද්ධ කට්ටිය අහලා ඇති අර ගිරව් දෙන්නගේ කතාව සත්ති කුඹ ජාතකය එක පවුලේ ගිරව් පැටව් දෙන්න ගිරා පෝතකයෝ කියලා පොතේ සඳහන් වෙන්නේ එක ගිරා පෝතකෙක් ගියා එක තැනකට තව ගිරා පෝතකෙක් විසි ගියා උලඟට තව තැනකට එක්කෙනෙක් හොඳ ගිරවෙක් වුණා අනිත් අය එක්කෙනා නරක ගිරවෙක් වුණා ඒ වගේම තමයි මහත්වරුනි මහත්මීනි යුද හමුදාවේත් නරක ආදර්ශයක් දිය හැකි නිලධාරියෙක් ඉන්නවා නම් ඒ ආදර්ශයේ තරුණ නිලධාරියන් ගන්නවා හොඳ ආදර්ශයක් දෙන නිලධාරියන් ඉන්නකොට ඒ ආදර්ශයේ නිලධාරියන් ගන්නවා මම ආදර්ශයට ගත්තේ මම රෝල් මොඩල් විදිහට ගත්තේ මේ නිලධාරියන් තුන්දෙනා මම වසර 35ක දවස් 4ක හමුදා සේවා කාලයකින් පස්සේ මම වසර 2016 සැප්තැම්බර් මාසේ 6/5 වෙනිදා मगे नील एलला मम विश्राम यदा मम आपसुहर बेलवाम मम हिवा मम अतिसार्थक वेच हमुदा नीलधारी किल मगे ट्रंपट गहगान्वाने मे मम मगे हकिया वोपुगलती नाटट हमुदा नीलधारी क्विदेट नमुत्तपि विश्राम गिये विश्राम सुवें जीविते गतकरन्न अनेक हमुदा निलधारीन विश्राम यनेके मम विश्राम गियेके अतर लोकु वेन शक्ति बुना ए तमाय बहो जनराल वरुन हमुदावे विश्राम यन दिने आपुआम परेड्डे करगेन तेपेन संग्रहयक भुक्ति विदला ईट पछि रात्रि भोजन संग्रहयक भुक्ति विदला गेदर यानो මම ගෙදර යනකොට ඒ සියල්ලටම අමතරව මම වසර 4ක් තිස්සේ මහන්සි වෙලා නිදි මරාගෙන ලියපු පොත ජනගත කළා ඒක
බොහොම ජනප්‍රිය වුණා. කොච්චර ජනප්‍රිය වුණාද කියලා මම කියන්න අවශ්‍ය නැහැ ඔබ ඒක. බොහෝ දෙනෙක් දන්නවා. මම බොහෝ නිලධාරීන් විශ්‍රාම ගියාට පස්සේ මෙමයයි ජේෂ්ඨ හමුදා නිලධාරියා කියන්නේ ඔහුට ලොකු ඔතොරිටි එකක් තියෙනවා. ඔහුට ලොකු කමාන්ඩ් එකක් තියෙනවා, ලොකු ඔතොරිටි එකක් තියෙනවා. කමාන්ඩ් එකක් තියෙනකොට ඔතොරිටි එක නිකම්ම එනවා. ඔතොරිටි එක තියෙනකොට රෙස්පොන්සිබිලිටි එක එක්කම එනවා. When you have the command, authority and responsibility, there is another word, that is accountability. Accountability එක තියෙනවා ඊළඟට. ඉතින් මේ ඔක්කොම තිබිලා එකපාරට විශ්‍රාම යන දවස ඇවිල්ලා ගෙදර ගියාම බොහෝ දෙනෙක් ලෙඩ වෙනවා. නමුත් මට ඒක වුණේ නැහැ. මොකද මම විශ්‍රාම ගියත් අර පොතත් එක්ක ආපු ඒ රැල්ලෙන් මාව ජීවත් කෙරෙව්වා. නමුත් මිත්‍රෝරින් මට අවශ්‍ය වුණේ විශ්‍රාම ගිහිල්ලා විශ්‍රාම ජීවිතය ගත කරන්න. මොකද when I look back about my military career, it was a very long, very tiring, very challenging journey with lot of horror and sense of isolation. Lot of horror and sense of isolation. I hope you understand. ඉතින් මට අවශ්‍ය වුණේ ගෙදර ගිහිල්ලා විවේකීව ඉන්න. නමුත් අපි වැඩ කරලා පුරුදු මිනිස්සු. අපේ ඇඟවල් වැඩ කරන්න පුරුදු වෙලා තියෙන්නේ. අපේ හිත්, අපේ මොළ, අපේ thinking pattern එක, our line of thinking and everything what we do, ඒ පුරුදු වෙලා තියෙන්නේ වැඩ කරන්න. ගෙදර ගිහිල්ලා නිකන් උඩ බලාගෙන ඉන්න, උණු වතුර ටිකක් නාලා කකුල් දෙක උඩ තියාගෙන හාන්සි පුටුවේ ඉන්න අපිට බෑ. ඒ නිසා ඒ වෙනකොට මට පෞද්ගලික ආයතන කීපයකින් කතා කරා. මම ඒ ආයතනයකට සම්බන්ධ වුණා. ඊට පස්සේ එතන අවුරුදු දෙකක් ඉඳලා මම ලංකාවේ තියෙන ලොකුම කෝපරේට් සෙක්ටර් එකේ ලොකුම කම්පැනි එකකට ජොයින් වුණා. නමුත් මේ සිවිල් ජීවිතය ගත කරද්දී මම කවදාවත් මට අවශ්‍ය වුණේ නැහැ දේශපාලනයට එන්නවත්, දේශපාලන වැඩ කරන්නවත්. කරුණාකරලා මතක තියාගන්න, මම මේ කරන්නේ දේශපාලන කතාවක්වත් මගේ ආත්ම වර්ණනාවක්වත් නෙවෙයි. කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ දේශපාලනයට එන්න. නමුත් අපි, ඒ කියන්නේ මමත් මා සමග සිටපු අනේකුරු නිලධාරීන් සහ සේබලුනුත්, ඒ අය, ඒ කියන්නේ අපේ මුළු තරුණ කාලයම අපි වැය කළේ තමුන්නාන්සේලාත්, තමුන්නාන්සේලාගේ දරුවනුත් වෙනුවෙන්. අපි කැලෑවල් වලටම නාකි වුණා. මට මම හිතෙන් ගතෙන් මං හිතනවා පෙනුමෙනුත් සහ හදවතිනුත් තරුණයි කියලා. නමුත් වයසින් මුහුකුරා ගිහින් ඒක නිසා තමයි වයස 55 පිරුණාම හමුදාවෙන් ගියේ. නමුත් අපිට හොඳට වැඩ කරන්න පුළුවන්. අපි ආපහු හැරිලා බලනකොට අපේ මුළු තරුණ කාලෙම තමුන්නාන්සේලාගේ, තමුන්නාන්සේලාගේ දරුවන්ගේ සහ ඒ දරුවන්ට උපදින්න ඉන්න දරුවන්ගේත් අනාගතය වෙනුවෙන් ඒ අයගේ, තමුන්නාන්සේලාගේ හෙට දින සුරක්ෂිත කරන්න අපේ ඊයේ දිනේ වැය වෙලා ඉවරයි. මේ රටේ මම මේ තමුන්නාන්සේලාට කතා කරන මොහොතේ 14,000කට අධික සංඛ්‍යාවක් නිලධාරීන් සහ සෙබළුන් යුදබිමේ සටන් වැදීමේදී සතුරු ප්‍රහාර වලින් තුවාල වෙලා ආබාධිත තත්ත්වයට පත් වෙලා ඒ අයගේ ඇඳන් උඩ සහ රෝද පුටු උඩ මේ මොහොතේත් ඉන්නවා 14,000කට වැඩිය. එයින් බොහෝ දෙනෙක් ඉන්නවා හුස්ම වැටෙන මලමිනී විදියට. ඉතින් නිකන් කල්පනා කරලා බලන්න, එහෙම දරුවෙක් අවුරුදු 20 තුවාල වුණා නම් අවුරුදු 50ක් ජීවත් වෙනවා නම් ඉතිරි අවුරුදු 70ක් ජීවත් වෙනවා නම් ඉතුරු අවුරුදු 50ම හැම මොහොතක් පාසාම මෙරි මෙරි උපදිනවා. ඒ දරුවව මෙලොවට බිහි කළා, කරනඩු උස්මහත් කළා, හමුදාවට යවපු පළයන් පුතේ රට වෙනුවෙන් වැඩ කරපන්, සේවය කරපන් කියලා හමුදාවට යවපු ඒ අම්මයි තාත්තයි ඇඳ උඩ හුස්ම වැටෙන මලමිනියක් විදියට ඉන්න තමන්ගේ පුතාව, තමන්ගේ දරුවව දකින දකින වාරයක් පාසා දසදහස් වාරයක් නෙමෙයි සියදහස් වාරයක් මෙරි මෙරි උපදිනවා. ඒ ඔක්කොම කළේ මේ රට, අපේ මව්බිම සහ ඒ ජනතාව බේරගන්න. ඉතින් අපි අපේ මුළු තරුණ කාලෙම වැය කළා. ඊට පස්සේ ගෙදර ගියාම අපිට පේනවා නම් අපේ රට යන්නේ නෝස් ඩයිව් එකකට.
අඳුරු අගාධයකට යන්නේ. අපේ රටේ මිනිසුන්ට ආරක්ෂාව නැති වෙනවා. දවසින් දවස ආරක්ෂාව දුර්වල වෙනවා. අපේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා. අපේ අනාගත පරම්පරාවට ජීවත් වෙන්න තියෙන සම්පත් පිට රැටියන්ට විකිණෙනවා කුණු කොල්ලෙට. ඒ වගේම අපි අපේ මුළු තරුණ කාලයම වැය කළා. ඒ වගේම අපේ සහෘද අපේ සහෝදර සෙබළුන්ගේ නිලධාරීන්ගේ ජීවිතවලින් කඳුලෙන් දහඩියෙන් ලේවලින් බේරගත්ත මේ මව්බිම කෑලි කීපයකට කඩලා බන්දේශයක තියලා බාරදීමේ ක්‍රියාවලියක් යනවා දැක්කහම අපිට අර විදියට මිත්‍රවරුන් උණු වතුර නාලා කකුල් උඩ තියාගෙන ඉන්න බැරි වුණා. ඒක නිසා තමයි අපි ඉස්සරහට ආවේ. අපි ඉස්සරහට ආවේ දේශපාලනය කරන්න නෙමෙයි. මම ප්‍රසිද්ධියම කියලා තියෙනවා. මට යම් කිසි තරමක ජනප්‍රියත්වයක් මේ රටේ තියෙනවා. මම දන්නවා මම ඡන්දේ ඉල්ලුවොත් ඕනෑම දිස්ත්‍රික්කයෙන් උතුරු නැගෙනහිරෙන් හැර මට බොහොම ලේසියෙන් පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. මේ කයිය ගහනවනේ, මේක තමයි ඇත්ත. නමුත් මට කිසිම මෙහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි ඇවිල්ලා එළියට ඇවිල්ලා යම් කිසි හඬක් නැගුවේ අපේ මව්බිම වෙනුවෙන්. අපේ මව්බිමට හොඳ නායකත්වයක් අවශ්‍යයි කියලා තමයි අපි හඬක් නැගුවේ. තනතුරු ගන්න ලාභ ප්‍රයෝජන ගන්න නෙමෙයි. අපි හිතුවා ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි එකම සුදුස්සා මේ ලිඳ පතුලටම ආර්ථිකමය වශයෙන් සහ ආරක්ෂාව අතින් වැටිලා තියෙන රට ගොඩගන්න ඉන්න එකම පුද්ගලයා එතුමා පමණයි කියලා අපි හිතුවා. ඒක නිසා අපි වියත්මග සංවිධානය තුලින් එතුමාවලු යෝධ ගමනක් ඉස්සරහට ගෙනාවා. තමුන්නාසෙලට මතක ඇති 2015 මම මේ දේශපාලන කතාවක් නෙවෙයි කරන්නේ, කරුණාකරලා මතක තියාගන්න. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ඡන්දෙන් මහින්ද ජනාධිපතිතුමා පැරදිලා ගෙදර ගියා. නමුත් එතුමාව මේ රටේ ජනතාව තනි කරේ නැහැ. බස් දවසකට බස් 40ක් 50ක් ලෝඩ් පිටින් ගියා එතුමාව බලන්න මැදමුලනට සහ තංගල්ලේ කාල්ටන් නිවසට. හැමදාම සෙනඟ ගියා දහස් ගාණක්. නමුත් ඒ දවසේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් ගෙදර ගියා. ආරක්ෂක ලේකම්තුමා ගෙදර ගියා. කවුරුවත් එතුමා බලන්න ගියේ නැහැ. එතුමා එතුමාගේ බිරින්ද සහ සුරතල් සුනකයින් කීප දෙනෙක් සමග ඒ නිවසේ තනි වුණා. නමුත් අපේ කීප දෙනෙක් මමත් ඖෂධ සේනානායක මහතාත් අයිති වියත්මග සංවිධානයේ කීප දෙනෙක් නිතරම ගිහිල්ලා එතුමා ගැන බැලුවා. අපි ඒ ගිය කීප දෙනා තමයි වියත්මග කියන සංවිධානය බිහි කරේ. එතුමාට දේශපාලනයට එන්න බැරි වෙන්න මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න තරම් එවකට හිටපු පාලකයෝ වැඩ කරා. රටේ තියෙන උත්තරීතරම ලියවිල්ල තමයි මිත්‍රවරුනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එතකොට ඒක එක පුද්ගලයෙකුට දේශපාලනයට එන්න බැරි වෙන වෙනස් වෙනවා කරනවා කියන්නේ ඒක බොහොම බරපතල දෙයක්. එතකොට එතුමා මට මතකයි ඔබලත් අහලා ඇති හැම සතියෙම දවස් කීපයක් එක්කෝ පොලිසියක එක්කෝ FCID එකේ නැත්තම් CID එකේ එහෙම නැත්තම් රජය මගින් පත් කරපු කොමිෂන් සභාවක ඉදිරියේ සාක්ෂි දෙනවා. මිනිහෙක් නැත්තටම නැති වෙන තරමට වැටෙන්න වාතාවරණය සැලසුණා. නමුත් එතුමා වැටුනේ නැහැ. එතුමා අපිව එකතු කරගෙන වියත්මග සංවිධානය නැවත වතාවක් මම කියලා මම මේ ප්‍රශස්ති ගී ගායනවා නෙමේ, මේක තමයි ඇත්ත. එතුමා වියත්මග සංවිධානය බිහි කරා. වියත්මග කියන්නේ දේශපාලන සංවිධානයක් නෙවෙයි. වියත්මග සංවිධානය බිහි කළා එතුමා. අනාගතයේදී පත්වන රජයකට අවශ්‍ය නැෂනල් ඇක්ෂන් ප්ලෑන් එකට අවශ්‍ය මාතෘකා 23ක් යටතේ රිසර්ච් ගෲප් 23ක් දැම්ම, සබ් කමිටීස් 23ක්. අධ්‍යාපනය, ආර්ථිකය, එතකොට human capital development, judiciary system, ඒ වගේ subjects 23ක් ලෑස්ති කරා. අපිට කියපු දේ තමයි වියත්මගේ ඉන්නේ වියතුන් විද්වතුන් සහ වෘත්තිකයන්. අපිට කියපු දේ තමයි ඒ teams දාගෙන වියත්මකට නැති අයවලුනුත් සහභාගී කරගෙන මේ national action plan ටික හදන්න කියලා. කවදාවත් අපේ රටේ එහෙම දේවල් තිබුණේ නැහැ. එතුමා මේ සැරේ ජනාධිපතිවරණේ ජනාධිපති වේරය වෙනකොට නැෂනල් ඇක්ෂන් ප්ලෑන් එකට අවශ්‍ය බොහෝ දේ සූදානම් කළා ඉවරයි.
ඒක ක්‍රියාත්මක කිරීම පමණයි තියෙන්නේ. එහෙනම් ක්‍රියාත්මක කරන්නේ කොහොමද? අස්සයා මොනතරම් දක්ෂ වුණත් වේගවත් වුණත් වැඩක් නැහැ. ජොකියා හරි නැත්තම්. ඒ වගේ තමයි එතුමා බොහොම කල්පනාවෙන් එක එක තනතුරු වලට ඒ අවශ්‍යය දැම්මා. තවමත් බොහෝ තනතුරු වලට දාලා නැහැ. මොකද එතුමා තව මණ්ඩලයක් එක්ක බලනවා කවුද මේකට සුදුසුම කියලා. ඒවා දේශපාලන පත්කිරීම් නෙවෙයි, හැකියාව මත, අවශ්‍යතාවය මත රටේ අනාගත අභිවෘද්ධිය වටා කරන දේවල්. එතුමාගේ ප්‍රථම පත්වීම තමයි ජනාධිපති ලේකම් විදියට PB ජයසුන්දර මහතා පත්කිරීම. දෙවන පත්කිරීම තමයි ආරක්ෂක ලේකම් විදියට මා පත්කිරීම. තුන්වන පත්කිරීම මුදල් අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාරයේ ලේකම් විදියට සජිත් ආටිගල මහතා පත්කිරීම. ඊට පස්සේ මෙතුමාව පත්කිරීම. ඉතින් ඒකෙන්ම පේනවා ආරක්ෂක අමාත්‍යාංශයත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත් මොනතරම් වැදගත්ද කියන එක, මොනතරම් ඉම්පෝර්ටන්ට්ද කියන එක එතුමා තේරුම් අරගෙන තියෙන තරම. අනිත් සෑම ලේකම්වරයෙක්ම පත්කිරීමට ප්‍රථම මාවත් විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාත් පත් කරා. ආරක්ෂක ලේකම් විදියට මාව පත් කරන ප්‍රධානම හේතුව ආරක්ෂාව පිළිබඳව මම විශේෂඥෙක්. ඒ වගේම මේ ස්ථානයට මෙතුමා පත් කරන්න හේතුව මේට සම්බන්ධ වගකීම් ගැන එතුමා විශේෂඥෙක්. ඉතින් මිත්‍රවරුනි, මම මෙච්චර ලොකු දිග කතාවක් කිව්වේ අපිට ඉදිරියට කරන්න තියෙන වැඩ ගැන කතා කරන්න. අපි කවුරුවත් තනතුරු බලාගෙන හිටපු අය නෙමෙයි. ආරක්ෂක ලේකම් තනතුර වුණත් මගේ සමීපතාවයෙන් දන්නවා, මම කිසිම දවසක ජනාධිපතිතුමාට ඒ කාලේ කියලා තිබුණේ නැහැ, සර් ජනාධිපති වුණොත් මාව ආරක්ෂක ලේකම් කරන්න කියලා. කවදාවත් නැහැ. ඒ වගේම එතුමාත් කිසි දවසක මටවත් වෙන කිසි කෙනෙකුටවත් කියලා නැහැ, මම ජනාධිපති වෙච්ච දාට කමල් ගුණරත්නව ආරක්ෂක ලේකම් කරනවා කියලා. ඉතින් නමුත් ඡන්දය දිනපුවාම මට කතා කරලා කිව්වා මේක බාර අරගෙන මට මේ වැඩේ කරලා දෙන්න කියලා. එතුමා ගැන විශාල බලාපොරොත්තුවක් මේ රටේ මිනිස්සු තිබ්බා. එතුමා මාව ආරක්ෂක ලේකම් විදියට පත් කරා. ඒ කියන්නේ රටේ ජනතාව ප්‍රථමයෙන්ම බලාපොරොත්තු වූ දේ තමයි එතුමාගෙන් ආරක්ෂාව. අපි විශ්‍රාම ගියේ බොහොම සන්තෝෂෙන්. ඒකට හේතුව තමයි තමුන්නාන්සේලා, තමුන්නාන්සේලාගේ දෙමව්පියන්, බිරින්දෑවරුන්, ස්වාමි පුරුෂයන්, දරුමල්ලන් සමග A to B, B to C, C to D, D to E කිසිම බයක් නැත, සැකක් නැතුව මූුණා, ගමන් ගියා, විනෝද වුණා, විවේක කාලය ගත කරා, දරුවන්ගේ කටයුතු කරා, අධ්‍යාපනය ලබා දුන්නා. ඉතින් ඒ තිබිච්ච වාතාවරණය අපි යුද්ධයේ දිනලා යුද ජයග්‍රහණය සමරන්න හරියටම දවස් 28කට ඉස්සෙල්ලා සම්පූර්ණයෙන් උඩු යටිකුරු වුණා. ඒ උඩු යටිකුරු වෙන්න හේතුව කවුරු හරි මගෙන් ඇහුවොත් මම කියන්නේ සුදුස්සන්ට දිය යුතු තැන් නුසුදුස්සන්ට දුන්නාම සිදුවෙන ක්‍රියාවලියක් කියලා. 97 පාරක් වෝනින්ග්ස් ඇවිල්ලා තියෙනවා මෙහෙම ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා. කවුරුත් ගණන් ගත්තේ නැහැ. කිසි කෙනෙක් ගණන් ගත්තේ නැහැ. අවසානයේ මොකද වුනේ? අපේ රටේ අහිංසක පුරවැසියන් සහ අපේ රටේ ලස්සන බලන්න ආපු විදේශිකයන් ඔක්කොම එකතුව 290 ගානක් බල්ලු බලලු වගේ මැරිලා ගියා. 500 ගානක් රෝහල් වලට ඇතුළත් කරා. අපිත් එක්ක වියත්මග ඉන්න දොස්තර මහත්තුරු ඒ අයට ට්‍රීට් කරන අය කියනවා වයස අවුරුදු 5, 6, 10, 12 දරුව පවා ඒ අයට මුත්‍රා කරන්න බැලුව, මල පහ කරන්න බැරුව බට දාලා බෑග් ගෙල්ලගෙන තවමත් ඉස්පිරිතාලවල ඉන්නවයි කියලා. කටුව පිටියේ පල්ලියේ වහපු ගෙවල් සති ගානක් යනකම් ඇරියේ නෑ. අරින්න කෙනෙක් නෑ, මුළු පවුලම මැරිලා. ඇයි එහෙම තත්ත්වයක් මෙච්චර සුරක්ෂිතව තිබිච්ච රටට ඇති වුනේ? එහෙනම් අපි ඒකට පෝස්ට්මෝර්ටම් තියනව නෙවෙයි, නමුත් අපි වැරදුනේ කොතනද කියලා බලලා හරි දේ අපි කරන්න ඕනේ. ඒක බලනකොට මගේ තනතුරේ වගකීම් සම්භාරයක් තියෙනවා.
මම හිතනවා මට තමයි ලොකුම වගකීම තියෙන්නේ කියලා මේ රටේ ජනාධිපතිතුමා ගාවට. ඒකට හේතුව තමයි මේ රටේ වයස්ගතම මහලු මිනිසාගේ පටන් ලාබාලතම ලදරුවා දක්වා හැම කෙනෙක්ම තමන්ගේ ජීවිත ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා මගෙන්. ඉතින් කාදිනල්තුමා හම්බ වෙන මන් දවස් දෙකකට ඉස්සෙල්ලා ගියා එතුමා උන්වහන්සේ බැහැ දකින්න. උන්වහන්සේ මට කිව්වා ජනරාල්තුමා මට හුඟක් කට්ටිය දවසල කියන්නේ ජනරාල්තුමා කියලා නමුත් දැන් බොහෝ දෙනෙක් කියන්නේ ලේකම්තුමා කියලා. අමුතුයි ඒ ආමන්ත්‍රණය. මට කිව්වා ජනරාල්තුමා අපේ ජනාධිපතිතුමා ගිවිසුමනේ ආව මාව හම්බ වෙන්න. ඒ ආපු වෙලාවේ මම මගේ මිනිස්සු ගැන කියන්නේ කතෝලික ජනතාවගේ ගැන එයාගේ ආරක්ෂාව ගැන එතුමාට කිව්වා. කිව්වා මේතුමා කිව්වා ආරක්ෂාව පිළිබඳව හොඳම මනුස්සයා තමයි මම ඒ තනතුරට දාලා තියෙන ඔබ රූපවාහිනියෙන් දකින්න ඇති කියපු දේ. ඒක නිසා කිසි දෙයකට බය වෙන්න එපා. එයා ඔක්කොම බලාගනී කියලා. කාදිනල්තුමා ඒක මට මතක් කළා. ඒ වචන වලින්ම මට කියනවා දැන් මගේ ජනතාවගේ ආරක්ෂාව තියෙන්නේ ඔබතුමා අතේ. ඔබතුමා මට සහතික වෙන්න මගේ ජනතාවට පාස්කු ඉරිදා වෙච්ච දේ නැවත කවදාවත් වෙන්නේ නැහැ කියලා ඔබතුමා මට පොරොන්දු වෙන්න. තමුන්නාන්සේලාට හිතා ගන්න පුළුවන් මොන තරම් වගකීමක්ද කියලා. නමුත් අපි අත්දැකීම් තියෙන මිනිස්සු වගකීමක් ගන්න පුළුවන් මිනිස්සු වගකීම ඉෂ්ට කරන හැටි දන්න මිනිස්සු. ඒ නිසා දැනටමත් ඒ ගැන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරලා තියෙන එක ක්‍රියාත්මක වෙනවා දැනටමත්. ඒ වගේම ආරක්ෂාව නැතුව රටකට ඉස්සරහට යන්න බෑ. ජාතික ආරක්ෂාව කියන වචනේ පරිසමාප්ත අර්ථයෙන් මේ ආරක්ෂාව සුරක්ෂිත කරොත් පමණයි රටක් ආර්ථික වශයෙන් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. රටක් ආර්ථික වශයෙන් ඉදිරියට යනකොට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වගේ දේවල් පිවටල් රෝල් එකක් නැත්තම් ලීඩර්ෂිප් රෝල් එකක් ප්ලේ කරන්න නැත්තම් ඒක කරන්න බැඳී සිටිනවා. ඉතින් ඔබට සියලු දෙනාටම යම් කිසි තරබක වගකීමක් අපේ රට වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් ඒ වගේම අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් කරන්න තියෙනවා. ඉතින් මම තාක්ෂණික නිලධාරියෙක් නෙවෙයි. මගේ තාක්ෂණික දැනුම තමුන්නාන්සේලා බොහෝ දෙනෙකුගේ දැනුමට වැඩිය අඩුයි. මම ඒක පිළිගන්නවා. මොකද මට තාක්ෂණික සුදුසුකම් නැහැ. නමුත් මට හොඳට මැනේජ් කරන්න පුළුවන්. මැනේජ්මන්ට් කියන එක මම බොහොම හොඳට දන්නවා. මම 53 සේනාංකයට අණ දෙන කාලේ මගේ යටතේ නිලධාරීන් සහ සෙබළුන් 10,000කට වැඩිය හිටියා. මම වන්නි කමාණ්ඩ විදියට වන්නි ආඥාපති විදියට මගේ යටතේ නිලධාරීන් සහ සෙබළුන් 60,000කට වැඩිය හිටියා. ඉතින් අවසානයේදී මම 230,000ක හමුදාවක චීෆ් ඇඩ්මිනිස්ට්‍රේටර් විදියට හිටියා. ඇජුටන්ට් ජෙනරල් නැත්නම් විධායක ජෙනරල් විදියට මම මැනේජ්මන්ට් දන්නවා හොඳට. ඒ වගේම මට බොහෝ දේවල් මම තාක්ෂණය අතින් මම දුර්වල වුණාට ක්‍රියා සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම ගැන මට හොඳ දැනුමක් තියෙනවා. මට හොඳ පළපුරුද්දක් තියෙනවා. ඉදිරිය දකින්න පුළුවන් දැක්මක් සහ දර්ශනයක් තියෙනවා. ඉතින් මෙතුමා මම දන්නවා මගෙත් එක්ක එකට වැඩ කරපු අපි එක ගමනක් ගියේ. බොහොම තරුණ ඒ වගේම දැනුම් සම්භාරයක් තියෙන අත්දැකීම් සම්භාරයක් තියෙන කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක්ගේ යටතේ එයාගේ යටතේ කියන්නේ එයාගේ නායකත්වයේ යටතේ මම හිතනවා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හොඳ ගමනක් දීර්ඝ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. මම කියන්නේ දීර්ඝ ගමන බම්පි රයිඩ්ස් තියෙන දීර්ඝ ගමනක් නෙවෙයි. බොහොම ඒක අප්පීල් ටාස්ක් එකක් වෙන්න පුළුවන්. නමුත් ඒක ස්මූත් ගමනක් වෙන්න ඕනේ. එහෙම ස්මූත් ගමනක් අප්පීල් ටාස්ක් එකක් යන්න පුළුවන් වෙන්නේ තමුන්නාන්සේලා හැම දෙනාගේම සහයෝගය එතුමාටත් මටත් මට වැඩියේ එතුමාට ලබා දෙනවා නම් තමයි අපිට ඒ කාර්යභාරය ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ. තාක්ෂණික වශයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙනියන්න අපේ ජනාධිපතිතුමාට විශාල දැක්මක් සහ දර්ශනයක් තියෙනවා. එතුමා කියන දේ තමයි අද රස්සාවල් නැතුව ඉන්න උපාධිධාරීන් රාශියක් විශේෂයෙන් විශ්වවිද්‍යාවල කලා උපාධිය ගත්ත තරුණ ළමයි
දසදහස් ගණනක් ඉන්නවා රස්සාවල් නැතුව. හරි කනගාටුයි සැරින් සැරේ අපි දකිනකොට කොටුවේ දුම්රිය ස්ථානයේ ගාඩ නැත්තම් ලෝටස් වටරවුමට ඇවිල්ලා තරුණ පිරිමි ළමයි ගෑනු ළමයි රස්සාවල් නැති නිසා ඔපචුනිටීස් නැති නිසා අවස්ථාවන් නැති නිසා ඒ අය විප්ලව කරන්න එනවා පොලිසිය සමග ගැටෙනවා කඳුළු ගෑස් කනවා බැටන් ප්‍රහාරවලට ලක් වෙනවා මමත් තරුණ ගෑනු ළමයෙක්ගේ තාත්තා කෙනෙක් මගේ දුවට ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා දකින්න මම කැමති නෑ ඒ වගේම මේ රටේ වෙන කිසිම දෙමව්පියෙකු තමන්ගේ දරුවට ඒ වගේ දෙයක් අත් වෙන්න දකින්නත් කැමති නෑ ඉතින් අපේ නව ජනාධිපතිතුමා එතුමාගේ දර්ශනෙට ඇතුළත් කරලා තියෙනවා මේ තාක්ෂණය පැත්තෙන් මේ රට යෝධ ගමනක් ඉස්සරහට ගෙනියන්න අපි අද සිංගප්පූරුව බැලුවොත් සිංගප්පූරුව 1960 ගණන්වල අපිට වැඩිය හුඟක් පල්ලෙයන් හිටියේ සිංගප්පූරුව දියුණු කරපු ශ්‍රේෂ්ඨ නායකයා තමයි තමුන්නාන්සලා දන්නවා ලී ක්වාන් යූ ලී ක්වාන් යූ කිව්වේ නායකත්වය ගත්තට පස්සේ එතුමා කියපු දේ තමයි මට සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කරන්න ඕනේ කියලා මට සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කරන්න ඕනේ කියලා තමයි එතුමා කිව්වේ නමුත් අද අපි බලනකොට අපි ආපු ගමන අපිට ලැජ්ජයි සිංගප්පූරුව ගැන බොහොම පොඩි රටක් සම්පත් නැහැ නමුත් they had a better vision they had a better vision අපිට විෂන් එකක් තිබුණෙත් නැහැ නියම වැඩපිළිවෙලක් තිබුණේ නැහැ අර ඔය නගරේ භාෂාවෙන් කියනවා අර එදා වේල ටුවර්ස් කියලා අපිත් ගියේ එදා වේල ටුවර්ස් ගමනක් ඉතින් අපිට දැන් හොඳ දැක්මක් තියෙන නායකයෙක් ඇවිල්ලා ඉන්නවා එතුමා බොහොම උනන්දුයි අපේ රට මේ වැටිලා තියෙන තත්වයෙන් උඩට ගන්න බේර ගන්න ඒ වගේම රට සමෘද්ධිය කරා ගෙනියන්න ඉතින් ඒක එතුමාට තනියම කරන්න බෑ අපි හැමෝම මේ දේ කළ යුතුයි උදේ 8:00ට වැඩට ඇවිල්ලා හවස 4:00 වෙන්නේ කොයි වෙලාව වෙනකන්ද කියලා බලාගෙන ඉඳලා ඒ අතර එක්ස්ටෙන්ඩඩ් ටී බ්‍රේක්ස් අරගෙන ලන්ච් බ්‍රේක් එකත් පැය දෙකක් විතර අරගෙන ටී රූම්ස් වල ලන්ච් රූම්ස් වල කතා බහ කර කර ඉඳලා රටේම තියෙන ඕපාදූප ටික කතා කරලා ඉඳලා ගොඩක් රජයේ කාර්යාලවල වෙන්නේ මේවයි ඊට පස්සේ 4:00 වෙනකොට 4:00 කාලේ ඉඳන් සූදානම් වෙලා 4:00 එළියට පණින්න එක නෙමෙයි මිත්‍රවරුනි අපි කළ යුත්තේ අපි කළ යුත්තේ අපිට බාර දීලා තියෙන රාජකාරිය රජය සහ ආයතනය බලාපොරොත්තු වෙනටත් වඩා හොඳින් කරන්න අපි හිතට ගන්න එකයි මම අර මෙතන ඉන්න ජ්‍යෙෂ්ඨයින්ට කතා කරා මගේ කාර්යාලයේ මගේ ඔෆිස් එකේදී මෙතන දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලේ කතා කරද්දී මම කියපු දේ තමයි සිංගප්පූරුවේ රිපබ්ලික් ඩේ නැත්තම් ජනරජ දිනයේ සැමරුමට සහභාගි වෙන්න මට අවස්ථාව ලැබුණා මම හමුදා නිලධාරියෙක් විදිහට සහභාගි වුණා ඒකේ තිබුණා ලොකු මහ විශාල ඩිජිටල් ස්ක්‍රීන්ස් පහක් දාලා තිබුණා ඒ හැම ඩිජිටල් ස්ක්‍රීන් එකම හැම විනාඩි 5කටම සැරයක් යම් කිසි දෙයක් ෆ්ලෑෂ් වෙනවා එක එක දේවල් වෙනවා නමුත් හැම විනාඩි 5කටම සැරයක් එක දෙයක් ෆ්ලෑෂ් වෙනවා ඒ තමයි give little bit more හැම විනාඩි 5කටම සැරයක් give little bit more කියලා එනවා ඉතින් ඒකේ තේරුම තමයි ඔබ යම් කිසි ප්‍රමාණයක් රටට ජාතියට දෙනවා ඔබේ හැකියාවෙන් ඔබේ කැපවීමෙන් යම් කිසි ප්‍රමාණයක් දෙනවා ඒගොල්ලෝ මොකද කියන්නේ රයිට් ඔයා මෙච්චරක් දෙනවා give little bit more තව පොඩ්ඩක් දෙන්න එතකොට ඒක සත්භාවයෙන් කරානම් ඔයා මෙච්චරක් දීපු ඔයා දැන් මෙච්චරක් දෙනවා එහෙම ටික දවසක් යනකොට ආපහු කියනවා give little bit more කියලා එතකොට තව පොඩ්ඩක් දෙනවා එතකොට ඔබේ අවුට්පුට් එක නැත්තම් ආයතනයේ ප්‍රොඩක්ටිවිටි එක මේ මට්ටමට එනවා දැන් ඒකට පුරුදු වෙලා තියෙන්නේ එතකොට අපි ආයි කියනවා give little bit more එතකොට එනවා ආයි තව ලෙවල් එකකට ඉතින් ඔය විදිහට තමයි ආයතනයක ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරන්නේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරන්න නම් පළවෙනිම දේ තමයි ඉන්ඩිවිජුවල් ස්කිල්ස් තියෙන්න ඕනේ දැනුම තියෙන්න ඕනේ නොලෙජ් එක තියෙන්න ඕනේ ස්කිල්ස් තියෙන්න ඕනේ එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ ඒ තමයි ඉන්ඩිවිජුවල් ස්කිල්ස් ඉන්ඩිවිජුවල් ස්කිල්ස් තියෙන ඒ කියන්නේ දැනුම අත්දැකීම සහ එක්ස්පෝෂර් එක තියෙන කීප දෙනෙක් එකතු වුණාම එතන හැදෙනවා ටීම් එකක් නැත්තම් කණ්ඩායමක් එතකොට
ඒ ටීම් එක හරි අපි අපි ගියොත් එහෙම උරුපදිනවා බලන්න රෝවින් එක රිදම් එකට ගියේ නැත්තම් ඔරුව එහෙම එහෙ යනවා කඹාදින්න ගියොත් ඔය හමුදාවල එහෙම කඹාදින උඩට ඒකේ ඉන්න කෝච් හැමතිස්සෙම කරනවා ඩවුන් පුල් ඩවුන් පුල් ඒ විදිහට ඩවුන් කියවම හයියෙන් අඩිය බිමට ගාලා පුල් කියන උඩට අදිනවා එතකොට ඒ ස්ට්‍රෙන්ත් එක ක්‍රමානුකූලව එක ටීම් එකක් විදිහට ඒ ස්ට්‍රෙන්ත් එක එනවා ඉතින් ඒ වගේම තමයි අපි ආයතනයක වැඩ කරනකොට අපි ටීම් සදාගත්තාම අපි වැඩ කරන්න ඕනේ ටීම් එකක් විදිහට ටීම් එකක් නමට මෙම්බර්ස්ලා එකතු වුණාට වැඩක් නැහැ කණ්ඩායම් හැංගීමක් නැත්තම් ටීම් ස්පිරිට් එකක් නැත්තම් එහෙමනම් ටීම් ස්පිරිට් එකක් එන්න ඕනේ ටීම් ස්පිරිට් එකක් ආපුවම තමයි ටීම් වර්ක් එකක් කරන්න පුළුවන් මොනතරම් ටීම් හැදුවත් ටීම් ස්පිරිට් එකක් ගන්න බෑ ඒ ආයතනයේ මොරාල් එක නැත්තම් චිත්ත ධෛර්ය නැත්තම් ඉතින් ඒක නිසා මේ කොම්පෝනන්ට්ස් ඔක්කොම බොහොම වැදගත් වෙනවා ඉතින් ඒ කොම්පෝනන්ට්ස් හරියට ඕගනයිස් කරලා ඒව හරියට එකට එකතු කරලා ඉන්ටිග්‍රේට් කරලා අවුට්පුට් එක එළියට දාන ඒ කියන්නේ එහෙම ටීම්ස් එකතු වුණාම තමයි ප්‍රොඩක්ටිවිටි එක ගොඩක් වැඩි වෙන්නේ එහෙනම් අපි මේ ආයතනවල කරන්න ඕනේ හැමතිස්සෙම හිතන්න ඕනේ I am giving this much but I should give more. I am committed this much but I should commit more. I am dedicated this much but I should be dedicated much more. Right? I am a very hard working person but still I can work better. My output is this much but I can give a better output. Hari anne vidiyata hemoma hituwana මේ ආයතනය බොහොම රටේ රෝල් මොඩල් එකක් විදිහට ගන්න පුළුවන් ආයතනයක් වෙයි. ඒ වගේම අනිත් ආයතනවලට අනිත් රජයේ ආයතනවලට ආදර්ශයක් දෙන්න පුළුවන් ආයතනයක් වෙයි මේ ආයතනය. එහෙම වුණොත් අපිටත් ඔබ දිහා බලලා ආඩම්බර වෙන්න පුළුවන් වෙයි. ඉතින් ඒක නිසා මගේ අවශ්‍යතාවය තියෙන්නේ ඔබ සියලු දෙනාම ප්‍රොෆෙෂනල්ස්ලා දැනුම් සම්භාරයක් තියෙන අය අධ්‍යක්ෂින් සම්භාරයක් තියෙන අය හොඳට මේ කාර්යයන් ඔබේ ඩියුටිස් වලට එක්ස්පෝස් වෙලා තියෙන අය එහෙමනම් මේ සියල්ලම එකතු කරලා ඔබේ යාළු මිත්‍රාදීන් මෙතන කාර්යාලයේ ඉන්න එකතු කරගෙන අපි යෝධ ගමනක් අපි ඉස්සරහට යමු අපි අපේ රට සිංගප්පූරුවක් කරන්න ඕනේ නායකත්වය තමයි අවුලක් තිබුණේ අපි හොඳ නායකයෙක් තෝරගෙන තියෙනවා ඉතින් රටේ යන වැඩපිළිවෙල කොහොමද කියලා දැනටමත් සාක්ෂි තියෙනවා මං හිතන්නේ කොළඹ නගරේ කොහෙවත් කුණු නැහැ පොලිසිය ගොඩක් මහත්තුරු දැන් පාරේ ඉන්නවා එතුමාගේ ගාඩ් එකට හිටපු පොලිසියම 1000 ගාණක් මට දුන්නා කමල් දාගන්න කොළඹ පොලිස් ස්ටේෂන්ස් වලට ට්‍රැෆික් එක අඩු කරන්න කියලා සාමාන්‍යයෙන් ට්‍රැෆික් ෆ්ලෝ එක කලින්ට වැඩිය හොඳයි හොඳටම හොඳ නැහැ නමුත් කලින්ට වැඩිය හොඳයි ඉතින් අපි ගොඩක් දේවල් අලුතෙන් පටන් අරන් තියෙනවා ඒකට රටේ ජනතාවගෙන් ලොකු සහයෝගයක් ප්‍රතිචාරයක් තියෙනවා ඉතින් අපිට යෝධ ගමනක් යන්න අපිට හැකියාව තියෙනවා යෝධ ගමනක් යන්න අපිට රිසෝර්සස් තියෙනවා අපේ දරුවන්ව අපි හරියට දැස් පාදලා ලොකු මහත්තුරු ලොකු නෝනලා කරන්න අවශ්‍ය වාතාවරණය අපිට දෙන්න පුළුවන් නම් අපි දැන් expired date කිට්ටු වෙලා ඉන්න පුළුවන් මං වගේ අය නමුත් අනාගත પરම්පරාව මේ රටට වැඩදායි කළා මේ රට now in most of the developed countries Sri Lanka is not there in their radar screen ඔවුන්ගේ radar තිරේ ලංකාව කියන එක නෑ විශේෂයෙන් ඇමරිකාව පැත්තට යනකොට මම බ්‍රසීලයේ හිටියා බ්‍රසීලයේ මිනිස්සු ශ්‍රී ලංකාව දන්නේ නැහැ the small island south of india no south of india කිව්වකම yes yes there is a small island කියලා ඔන්න එහෙමයි දන්නේ so we are not there in their radar screen නමුත් සිංගප්පූරුව කියන එක ඔය හැම රේඩාර් තිරයකම තියෙනවා එහෙනම් අපි අපේ රට බොහොම වටිනා රටක් අපේ මුතුන් මිත්තෝ කියනවා 33 කෝටියක් දෙවිදේවතාවෝ අපේ රට ආරක්ෂා කරා කියලා අදටත් ආරක්ෂා කරනවා ඇති කියලා මම හිතනවා එහෙනම් අපිට තියෙන්නේ කලින්ට වැඩිය ලොකු හැඟීමකින් ලොකු ගැම්මකින් අපි වැඩ කරා නම් එහෙනම් අපිට අපේ රටට හොඳ අනාගතයක් අපේ දරු පරපුරට හොඳ අනාගතයක් ලබා දෙන්න පුළුවන් එතකොට තමයි අර මතක් වෙන්නේ අර
සුනිල් ආරියරත්න ශූරීන් ලියපු අබේවර්ධන බාලසූරිය ශූරීන් ගයපු අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට සිවුරියනේ හිත සතුටින් නිදන්නට මිනිසකු විලස ඉපදුණු ඵල දකින්නට පුළුවනි මරණ මංචකයේ වුවද මට කියලා මටත් තමුන්නාසේලාට අපි හැම දෙනාටමත් මිය යන මොහොතේදී හරි අපිට ආඩම්බරයෙන් මිය යන්න පුළුවන් වෙයි අපෙන් අපේ රටට ඉටු වෙච්ච සේවය දිහා බලලා. ඉතින් ඒක නිසා මම මේ දීර්ඝ කතාවක් කරේ අපිට යුතුයකම් රාශියක් තියෙනවා ඉෂ්ට කරන්න. ඉතින් අපි මේ යුතුයකම් ඉෂ්ට කරමු. අපි මේ යුතුයකම් ඉෂ්ට කරොත් අපේ දරු පරපුර මේ ලෝකේ ඉන්න හොඳම පුරවැසියන් පිරිසක් ඉන්න රටක් බවට පත් කරන්න අපිට පුළුවන්. එදා එස් මහින්ද හිමියන් කවි පන්තියක ලියලා තිබුණා, ඉටු කොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම්, හිනහෙන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම් කියලා. ඉතින් අපි ඒව හිතේ තියාගෙන අපිට බාර තියලා තියෙන රාජකාරී, අපිට රාජකාරී මුළු ලංකාවෙම බාර අපිට දීලා නැහැ. අපිට දීලා තියෙන යම් කිසි ඒරියා එකක් රයිට්. This is your duty. This is your task. This is your role. අපි එනං අපිට දීලා තියෙන රෝල් ඇන්ඩ් ටාස්ක් හරියට ඐඩෙන්ටිෆයි කරගෙන අපේ තියෙන අපේ උරමත තියෙන රෙස්පොන්සිබිලිටිස් අපි හරියට ඐඩෙන්ටිෆයි කරගෙන ඒ වගේම මේ රෙස්පොන්සිබිලිටිස් වල අපි ප්‍රයොරිටිස් වර්ක් අවුට් කරගෙන අපේ ලයින් ඔෆ් තින්කින් එක හරියට නැත්තම් අපි හිතන විදිය හරියට හරිගස්සගෙන අපේ ප්‍රයොරිටිස් හරියට කරගෙන ඩිසිෂන් මේකින් ප්‍රොසෙස් එහෙම නැත්තම් තීරණ ගැනීමේ ක්‍රියාවලිය ප්‍රයොරිටිස් වලට අනුව වර්ක් අවුට් කරගෙන අපි ලෝන්ච් කරා නම් අපේ වැඩපිළිවෙල ඔසද මල්ලි අපි සාර්ථකයි. ඉතින් බොහොම ස්තුතියි මගේ දීර්ඝ දේශනය ආගෙන හිටියාට. ඒක බෝරින් දේශනයක් වුණාද මම දන්නේ නැහැ, ටිකක් දීර්ඝයි. නමුත් මම බොහොම සද්භාවයෙන් මේක තමුන්නාන්සේලාට කිව්වේ. අපෙන් රට හුඟක් දේවල් බලාපොරොත්තු වෙනවා. So they are expecting so much. Hari api ara hurataleeta api dan mata matakai mage duwa e kale magen ahana kota punchi babek kale taatti how much you love me kela huwama mama dena uttare thamai baba the distance from here to moon and back multiply by 200 ayyo ichcharada kela idi mama ilanga dawase ayyo e prashnaya wena multiply by 225 little increase kela kena iten e wage thamai මේවත්. ඉතින් මිත්‍රවරුනි බොහොම ස්තුතියි අහගෙන හිටියට. ඉතින් අපි බොහොම පොසිටිව් මෝඩ් එකකින් අපි වැඩ පටන් ගමු. තමුන්නාන්සේලා ඒ වැඩ කරගෙන යනවා. මම කියන්නේ අර සිංගප්පූරුවේ දැකපු දේ ගිව් ලිටල් බිට් මෝ කියන එකයි. තමුන්නාන්සේලා හොඳට වැඩ කරනවා, ලොකු කාර්යභාරයක් කරනවා, ගොඩක් රෙස්පොන්සිබිලිටිස් තමුන්නාන්සේලාගේ උරහිස් මතට අරන් තියෙනවා. නමුත් අවශ්‍ය වන්නේ මොකද්ද? ලිටල් බිට් මෝ. Thank you very much.